විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විනයකරුක සමාජයක් උදෙසා යන්න තේමා කරගත් භික්ෂු උපදේශක සභාවේ තවත් අධිරක් අද කළුතර දීප වැත්වුණා. දැන් කැලින් බේබි සොෆ්ට් සුරතල් සත්ව රූප පහකින් රුපියල් 90කට ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්නට සැරසෙන අපි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයි මේ රටේ හැමදාම භික්ෂුව ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට අපේ පාලකයෝ පාවිච්චි කළා අපේ භික්ෂුන් වහන්සේලාත් වන්දිපට්ටකම් කළා අපේ නායකයන්ට නිවැරදි මඟ පෙන්වුවේ නැහැ භික්ෂුව උපදේශකත්වයෙන් සලකලා ඔබතුමා මේ ගත්ත ක්‍රියාමාර්ගය ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා නිවැරදි නායකත්වයක් සොයාගෙන ඒ උපදේශකත්වය තුළින් මේ රට පාලනය කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න මහා සංඝයා වහන්සේ වැඩ ඉන්නවා භික්ෂුන් වහන්සේගේ කරපිටින් ඉහළට ආපු සියලුම රාජ්‍ය නායකයන් ඒ භික්ෂුන් වහන්සේලාට එක පහරකින් නෙවෙයි පා දෙකින්ම පහර ගහලා කොන්දම් පණ නැති කරලා දාන වකවාලුවක් තමයි අපි දකින්නේ. එබඳු වකවානුවක් තුල දේශපාලන හයිය තේන කාලෙත් දේශපාලන ශක්තිය නැති කාලෙත් රට ජාතිය ආගම වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් කාර්ය අවංකව සිද්ධ කරන නායකයෙක් මං විපක්ෂ නායකතුමා දකින්නේ. පන්සල් දහස් ගානක ලයිට් බිල් ගෙවා ගන්න බැරුව හාමුදුරුවෝ ලයිට් එක ඕෆ් කරලා තියෙනවා නම් ඔබතුමා නායකත්වයට පත් වෙලා මේ රටේ වැහිච්ච පන්සල් වලට ඔබතුමාට මොකක්ද කරන්න පුළුවන්නේ? එම් හැම නායකයෙක්ම කරේ ජේවීපී පන්සලක් හැදුවා. එහෙම නැත්නම් පොහොට්ටුවේ පන්සලක් හැදුවා. හැබැයි ඔබතුමා හදන්න එපා සජබේ පන්සලක් ගොඩනගන්නට මේ රට තුල. පහුගිය දවසක ග්‍රීසියට ගිය වෙලාවේ නිවුස් එකක් දකිනව හාමුදුරුවනේ ලංකාවේ රාජ්‍ය කරගෙන යන්න බැරුව රාජ්‍යයට හැමතිස්සෙම කරදර කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි හාමුදුරුවරු. ඔන්න අපේ රටට ගිය කාලේ අද බලන්න තරුණ භික්ෂුන් වහන්සේලා යම්කිසි දේශපාලන පක්ෂවලට සම්බන්ධ කරගෙන ඒ තරුණ භික්ෂු ජීවිතේ විනාශ කරන දේශපාලන පක්ෂ තියෙනවා. ඔහුගේ දරුවන් රට රාජ්‍යවල අධ්‍යාපන ලබද්දී ඔහු අමුතු දේශපාලන දේවල් ගැන කතා කරනවා. භික්ෂුන් වහන්සේලා අමතක කරපු යුගයක ඔබතුමා අනිවාර්යෙන් නායකත්වයට පත්විය යුතුමයි. මේ මොහොත වන විට නැවත වතාවක් අපේ මේ මාතෘ භූමිය ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා සමාජීය වශයෙන් විශාල බිඳවැටීමකට ලක් වෙලා බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව අපි සියලු දෙනාම දන්නා කාරණයක්. රටේ විකල්ප නායකයා හැටියටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍ය වුණා. අනාගතයේ රට පාලනය කරන විටදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා භික්ෂු උපදේශක සභා ස්ථිරසාර ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍යයි කියලා එතුමා කල්පනා කළා. අපි මෙතනින් අදහස් කරේ නෑ ස්වාමීන් වහන්සේලා අපි වේදිකාවට නංවන්න. අපි දන්නවා හැම අවස්ථාවකම ජීවිත පරිත්‍යාගයෙන් අපේ ස්වාමීන් වහන්සේලා කටයුතු කරා. අද අපේ රට බංකොලොත් රටක්. මේ රට ගොඩ ගන්න නම් අපේ දේශපාලන නායකත්වයට ඔබ වහන්සේලාගේ මඟ පෙන්වීම අනුශාසනාව අපිට අවශ්‍ය වෙනවා. අපි අදහස් කරනවා මේ රටේ පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ත කැපකරු ක්‍රමයක් ආරම්භ කරන්න. ඒ වැඩපිළිවෙල තුළ විවිධ අර්බුදවලට මුහුණ දී තිබෙන අපේ රටේ විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. මේ වසර අවසන් වන විට මේ රටේ සෑම විහාරස්ථාන පද්ධතියකම ඒ වගේම අනිකුත් ආගමික පද්ධතීන්වල සූර්ය බල ශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කරලා පන්සල්වල විදුලි අවශ්‍යතාවය සපුරාගෙන ඒ නිර්මාණය වෙන අතිරික්ත විදුලි බලය නැවතත් විදුලි පද්ධතියට ලබා දීම තුළ විහාරස්ථානයටත් ආදායමක් ලැබෙන ආකාරයේ විසඳුමකට ප්‍රවේශ වන්නට අපි කටයුතු කරනවා. බෞද්ධ ආගමට සුවිශේෂී ස්ථානය ආණ්ඩුකුණු ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන රටේ අද ඉතාමත්ම ශීඝ්‍රගාමි විහාරස්ථාන වැසී යමින් පවතී. මම හිතනවා ආණ්ඩුකුණු ව්‍යවස්ථාවෙන් බුදු සසුනට ලබා දීලා තිබෙන ඒ උත්තරීතර භාවය අමුවේ උල්ලංඝනය වීම මෙහෙම සිදුවෙන්නට බැහැ. අද බෞද්ධ අපේ රටේ නායකයෝ තරඟෙට විහාරස්ථානවල විදුලි බිල් විසඳික. බුදුදහම රටට වැඩම කරපු ඒ ඓතිහාසික මිහින්තලා පුදබිමේ ලයිට් කපපු රජයක් අද රටේ තිබේ. අපිට පුළුවන්කම ලැබුණා ප්‍රායෝගික බෞද්ධින් හැටියට අපට ඒ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා. රටක් පාලනය කිරීමේදී දසරාජ ධර්ම කේන්ද්‍ර කරගෙන මේ උතුම් බෞද්ධ සංකල්ප කේන්ද්‍ර කරගෙන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට අපි හැම විටම අදහස් කරනවා. සරුදේ අපි සරු හැටියට දකින්නට ඕන. නිසරුදේ අපි නිසරු හැටියට දකින්නට ඕන.
අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරං අධිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර මේ උතුම් බුදු වදන ඊ타මත්ම නිවර්දි ආකාරයට ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා